රසායනික පොහොර භාවිතය මෙරට තුල තහනම් කිරීම සඳහා රජයකත් පියවර හමුවේ රට තුල පොහොර හිඟයක් හට ගැනීම හේතුවෙන් ගොවීන් දැඩි ලෙස පීඩාවට පත් වුණා. මේ සම්බන්ධයෙන් බලධාරීන් නොඑක් විසඳුම් ලබා දීමට කටයුතු කළද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් එම ගොවීන් හට තවමත් ස්ථීර විසඳුමක් ලැබී නැහැ. ඒ අනුව එප්පාවල කටියාව යාය දෙක පහල කොටස ප්‍රදේශයේ සුවසිත ගොවි සංවිධානයට අයත් ගොවීන් පිරිසක් මෙලෙස විරෝධතාවයක නිරත වුණා. පොහොර ටික අපිට දෙන්න. ඇමතිතුමනි. මේ අහන්න. මේ දැන් අපි මේ ගොවි සංවිධානයෙන් පොහොර දෙනවා කියලා නොමිල පොහොර දෙනවා කියලා බලාපොරොත්තුෙන් මේ විහිඳ ලැහැත්ති කරගත්තා. දැන් පොම් පුරවන දැන් මාස එකමාරක් විතර තව පොහොර ලැබුණෙත් නැහැ. දැන් ගොයන් වලට ගොසු කරන ඇමති කියනවා රූපහිනේ පෙන්නනවා මාධ්‍යයට පොහොර දෙනවා මේ පොහොර තියෙනවා ඇති වෙන්න කියලා. එයා කිව්වට තවම නැහැ වෙළඳ පොලේ කිසිම තැනක පොහොර නැහැ. හෙමෙන්ම පවතින පොහොර හිඟය හමුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ ප්‍රදේශයේ ගොවීන්ද මේවන විට සිය වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොමැති වීමෙන් දැඩි ලෙස අසරණව සිටිනවා. බලන්න මාත්තු මේකේ දැන් මේ ලූණු වැට දාලා දෙන මාත්තු ලක්ෂ එකමාරකට වැඩි වියදම් කරලා මේ ලූණු වැට දාලා දෙන මේ බලන්න වටා පිටාව ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ මේවා මේවා පැල කරන්න මේකේ මේ භූමිය පැල කරන් තමයි මේවා හිටුව මේකත් වියදම් කරලා දැන් මේ සුද්ධ කරන්නත් වියදම් කරලා අවසාන මොහොතේ මේක හිටව ගන්න පොර නැහැ මාත්තු පොර කඩේක ගන්නත් නැහැ රජෙන් ආහෙන් දෙනවා කියනවා මෙහෙන් දෙනවා කියනවා කොහෙමද අපිට පොර නැතු ඉන්නේ දැන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.